හැමෝටම සුබ සන්ධ්‍යාවක්. වැඩ ඉවරලා ආපු ගමන් ලයිව් එකක් දාන්න හිතුණා. කීප දෙනෙක් විවිධ ප්‍රශ්න අහලා තිබ්බා. ඇත්තටම බොහෝ දෙනෙක් අහලා තිබ්බේ සමාජ මාධ්‍ය හරහා, WhatsApp හරහා, inbox හරහා එන විවිධ messages පිළිබඳ. මම ඔබට එකින් එක කියන්න යන්නේ නැහැ. මම ඔබට එක දෙයක් පැහැදිලිව කියනවා. සමාජ මාධ්‍ය හරහා, එහෙම නැත්නම් ඔය WhatsApp හරහා ඔබට වගේම මටත් බොහෝ messages හම්බ වෙනවා. හැබැයි මම ඔය එකක්වත් කියවන්න යන්නේ නැහැ, අවශ්‍ය නැති ඒවා. මොකද මේ වෙලාවේ එන හැම එකක්ම රිලයබල්ද එහෙම නැත්නම් හරි දේවල්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. උදාහරණයක් විදිහට එකෙක් මගෙන් ඇහුවා ගෝඨාභය රාජපක්ෂ නැවතත් ලංකාවට එන්නද යන්නේ කියලා. එතකොට මම ඇහුවා ඔබ එයා ගෝඨාභය රාජපක්ෂ එනවට කැමතිද නැද්ද කියන එක තමයි මම ඇහුවේ. ඒක කිව්ව නෑ නෑ එන්න දෙන්න හොඳ නෑ එහෙම තමයි මට ඒ පුද්ගලයා කිව්වේ. හැබැයි එයාම ටිකක් වෙලාවකින් මට කියනවා මහින්ද රාජපක්ෂලා ගැන ඔබ හිතන්නේ මොනවද කියලා ඇහුවොත් ඒගොල්ලෝ රටින් යන්න තහනම් කරලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මේ රටින් පිටවලා යන්න මහින්ද රාජපක්ෂලාට, බ්‍රසිල් රාජපක්ෂලාට තහනම් කරලා තියෙනවා කියලා කිව්වා. එයා සතුටෙන් ඉන්නවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවට එනවාට ඔහු කැමති නැහැ. මේක ටිකක් උබතෝ කෝටික ප්‍රශ්නයක්. ඒකට හේතුව දැන් මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවට එනවා නම් හොඳයි. මොකද අපිට අඩුතරමේ අර සොහොන් නඩුවට හරින් ආපහු සොහොන් නඩුව හරි දාලා අපිට පුළුවන්කමක් තියෙනවා මේ රටේදී යම් කිසි ක්‍රමයකට ඒ මුදල් ගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න අපේ උසාවියකදී. ඒ වගේම අනිත් රාජපක්ෂවරුත් ලංකාවේ හිටියොත් අපිට ඒක කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ මැසේජස් පාස් වෙනකොට ඔබ ආතතියටපත් වෙන්න එපා. ඔබ ආතතියටපත් වෙන්න එපා කියන්නේ අවසානයේදී අපි විසින්ම ලෙඩ වෙනවා මේ රටේ තියෙන ප්‍රශ්න හින්දා. අපිට දැන් මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති. ඊළඟට කෙනෙක් මගෙන් ඇහුවා 2030 දී නාමල් රාජපක්ෂ මහත්මයා ආපහු ජනාධිපති වෙයිද, එහෙම නැත්නම් මේ රටේ පාලනය බාරගයිද දන්නේ නැහැ කියලා. ඉතින් 2030 කියන්නේ තවත් ඡන්ද එහෙම දෙපාරක් තියෙන්න ඕනි 2030 දී ජනාධිපතිවරයෙක් හෝ පාර්ලිමේන්තුවක් බිහි වෙන්න. එතකොට ඒ අවස්ථාව දෙකෙන් පස්සේ නාමල් රාජපක්ෂ මහත්මයා ඒ තැනට පත් වෙනවා නම් මේක ඇත්තටම ඔහුට බලෙන් එන්න බෑ. මේ රටේ ජනතාව ඡන්ද දීලා ඔහුව ගේන්න ඕනි. ඉතින් ඒ හින්දා මේ රටේ ජනතාව නැවතත් ඔහුව තෝරගත්තොත් මම හිතන්නේ ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තෝරගන්න ජනතාවගේ තේරීම. ඉතින් ඒ නිසා ඒක ගැනත් අපි මේ 2030 ගැන බොරි වෙන්න ඕනේ නැහැ. මම ඔහුට කිව්වේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ 2030 දී නාමල් රාජපක්ෂ නැවත මේ රටේ බලයට පත් වෙනවද නැද්ද කියන එක නෙවෙයි. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ලබන මාසේ පෙට්‍රල් ටික තියෙයිද, ලබන මාසෙන් පස්සේ එක දිගට ඩීසල් ටික හම්බ වෙයිද, මගේ දරුවාට ඉස්කෝලේ යන්න පුළුවන් වෙයිද, එහෙම නැත්නම් මේ දවස් 3ක් තියෙන එක දවස් 5ක් වෙයිද, මේ කැන්සල් වෙලා තියෙන විභාග ටික හරියට ඔය තියෙන දවසට තියාගන්න පුළුවන් වෙයිද, එහෙම නැත්නම් පෙට්‍රල් මිල අඩු වෙයිද, මේ රටේ බඩු මිල මීට වඩා අඩු කරගන්න පුළුවන් වෙයිද, මේකට කොච්චර කාලයක් යයිද, මේවා තමයි මට තියෙන ප්‍රශ්න. ඒ වෙලාවෙන්න 2030 දී නාමල් රාජපක්ෂ මේ රටේ අගමැති හරි ජනාධිපති හරි වෙනවද කියන එක නෙවෙයි මට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒ නිසා මම ඔහුට ඒක පැහැදිලි කරලා කිව්වා. ඉතින් මම මේ ඔබට සරල උදාහරණ දෙකක් ගත්තේ. මේ වෙලාවේ ඔබ මේ අනවශ්‍ය දේවල් ගැන 2030 ගැන හිතන්න ඕනේ නැහැ. මේ වෙලාවේ අපිට තියෙනවා මේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක්. වෙන රටවල ඡන්දයක් තිබ්බට පස්සේ සිද්ධ වෙන ඊට පස්සේ මිනිස්සු හැසිරෙන ආකාරයක් තියෙනවා. හැබැයි අපේ රටේ ක්‍රමය ඊට වඩා වෙනස්. මිත්‍රවරුනි, අපි හැමෝම මෙතනදී කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරගන්න ඕනි කියලා. මම ඔබට කියනවා සිස්ටම් චේන්ජ් එකක් රටේ කරන්න කලින් අපේ සිස්ටම් එක චේන්ජ් කරගන්නට ඕනි. අපි හිතන පතන විදිහ චේන්ජ් කරගන්නට ඕනි. අපේ දැනුම වැඩි කරගන්නට ඕනි. මොකද මේ වෙනසක් ඉල්ලන බොහෝ මිනිස්සු වෙනස් වෙන්න කැමති නැහැ. ඒක තමයි ඇත්තම කතාව. හැමෝම උත්සාහ කරනවා වෙනසක් හොයාගෙන යන්න. හැබැයි තමන් වෙනස් වෙන්න බොහෝ දෙනෙක් කැමති නැහැ. ඒ වගේම හෙවණක් සමහරු වාහනේ නවත්තන්න ගියාම පාර හෙවණක් හොයනවා. ගහක් තියෙන තැනක් හොයනවා. හැබැයි අපි ගහක් හිටවන්නේ නැහැ. හෙවණ හොයනවා. මෙන්න මේ වගේ තමයි මේ රටේ මේ සිස්ටම් චේන්ජ් එකක් කිය හැම වෙලාවෙම කියන අය අඩුතරමේ තමන්ගේ ඇපියරන්ස් එකවත් වෙනස් කරගන්න මේ රටට ලෝකෙට ගැලපෙන විදිහට ඇපියරන්ස් එක එහෙම නැත්නම් හැසිරෙන ආකාරය වෙනස් කරගන්න කැමති නැහැ. ඒ හින්දා මුලින්ම අපි වෙනස් වෙන්නට ඕනේ. ඒ නිසා මේ දේශපාලනික වෙනස් වීමට යන්න නම් ඔබත් මමත් තනි තනියෙන් වෙනස් වෙන්න පටන් ගමු. මොකද්ද මම මේ කියන සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ? දේශපාලනිකව වෙනත් රටවල වසර 5කින් 5කට නම් ඡන්දයක් තියෙන්නේ, 4කින් 4කට නම් ඡන්දයක් තියෙන්නේ. ඔවුන් කරන්නේ ඔවුන් බහුතරයක් කැමති පාලකයෝ ටික රටේ තෝරගන්නවා. තෝරගෙන ඉවරලා ඔවුන්ට වැඩ කරගෙන යන්න දෙනවා. හැබැයි ඒ ඊට පස්සේ තමන් ඡන්දෙ දුන්නා කියලා ඒ පාලකයා කරන සියලුම වැරදි වැඩ ඔවුන් අනුමත කරමින් ඉන්නේ නැහැ. ඒ වගේම තමන් ඡන්දෙ නොදුන්නා තමන් අකමැති කියලා පාලකයා කරන හොඳ වැඩ විවේචනය කරන්නෙත් නැහැ. ඉතින් ඔවුන් කරන්නේ ඒ අවස්ථානුකූලව වෙනස් වෙමින් මේ රටේ පාලකයා වෙන්න ඕන කවුද කියලා තීරණය කරන එක. හැබැයි අපේ රටේ වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපි ලේබල් කරගන්නවා මේ මම කැමති පාලකයා, මේ මම අකමැති පාලකයා කියලා. කැමති පාලකයා බලයට ආවොත් ඔහු කරන ඕනම වැඩක් සාධාරණීකරණය කරමින් අපි ඉදිරියට යනවා. එතකොට ඒකට අපි කියනවා අපි ඔහුව කිසිම වෙලාවක ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. අපි ඒක සාධාරණීකරණය කරමින් ඔහොම යනවා. දෙවැනි කාරණේ තමයි
අපි ලේබල් කරගන්නවා මෙයා හොඳ නෑ මේ මේ මිනිස්සයා මෙහෙමයි කියලා. සමහර විට අපි හො දැකලත් නෑ අපි කොහෙන් හරි සමාජයෙන් හරි කොහෙන් හරි අහන කාරණයක් උඩ අපි හොඳ නෑ කියලා ලේබල් කරගත්තට පස්සේ ඔහු කොයිතරම් හොඳ දෙයක් කරත් ඒ කරන දේ විවේචනය කරමින් තමයි ඉස්සරහට යන්නේ හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ කිය කිය. ඒ නිසා මිත්‍රවරුනි එහෙම නෙවෙයි. මේ රටේ මිනිස්සු කවුරු හරි ඇවිල්ලා තමන් කොච්චර කැමති වුණත් වැරද්දක් කරොත් ඒක විවේචනය කරන්නත් ඔහු හොඳ දෙයක් කරොත් අපි කොච්චර අකමැති වුණත් ඒක ප්‍රශංසාත්මකව කතා කරන්නත් අපි පුරුදු වෙන්නට ඕන දේශපාලනය තුළ විශේෂයෙන්ම. ඒ නිසා මම ඔබට කියනවා අපි වෙනස් වෙමු. අපි මේ ක්‍රමය වෙනස් කරමු. එතකොට අඩුතරමේ මේ රටේ හොඳ මිනිස්සු ටිකක් ඉස්සරහට ඉතුරු වෙයි දේශපාලනය තුළ. මොකද විවේචනයකින් තොරව එහෙම නැත්නම් ප්‍රශංසාවකින් තොරව අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි අපි හරි කෙනාව තෝරගන්නත් වැරදි කෙනාව වැරදි කියලා පිළිගන්නත් අපිට කොන්දක් තියෙන්නට ඕන, අපිට දැනුමක් තියෙන්නට ඕනේ. ඒක නිසා මේ ලෝකේ කවදාකවත් බහුතරයක් පිළිගත්ත පමණින් ඒක නිවැරදි දේ වෙන්නේ නැහැ. නිවැරදි දේ සමහර විට ඉතමත් පොඩි පිරිසක් දන්න දෙයක් වෙන්නට පුළුවන්. සමහර විට මුළු ලෝකෙම හරි කියන දේ වැරදිලා තනියෙන් කෙනෙක් හරි කියලා හිතන දේ හරියන්නත් පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම හරි දේ හොයාගෙන යන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ කියන්නේ ජනප්‍රිය දේවත් රැල්ලට යන දේවත් නෙමෙයි, හරි දේ පිළිබඳ හොයාගෙන යන්න අපිට පුළුවන් වෙන්නට ඕනේ. ඒකින්ද මේ සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය හරහා ඔබ හැම වෙලාවෙම හරි දේ කියලා දෙනවා කියලා ඔබ හිතන්නට එපා. පහුගිය කාලේ අපි රැවටුනේ මේ මාධ්‍ය හරහා පෙන්නපු දේවල් හින්දා. ඒ හින්දා මිත්‍රවරුනි මම ඔබට කියනවා ඔබ හැමදාම ඔය එන WhatsApp පණිවිඩවත්, ඔය එන Facebook එකේ එන post එකෙන් post එකට ඔබ ආතතියටපත් වෙන්න එපා. නිවැරදි දේ මොකද්ද කියලා තෝරගන්න. ඔබට තේරෙනවා නම් reliable නැති post එකක් එහෙම නැත්නම් බොරු post එකක් එනවා කියලා ඔබ සම්පූර්ණයෙන්ම අයින් වෙන්න, ඒකට අයින් වෙලා එකපාරක් දෙපාරක් බොරු කරලා ඔබ රවට්ටනවා කියලා තේරෙනවා නම් එතනින් අයින් වෙන්න. අයින් වෙලා ඔබ ඔබේ මානසික ඒකාග්‍රතාව තියාගෙන ඉස්සරහට යන්න. අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට ඉන්නේ. මේ අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රම හොයන්නට ඕනේ. අපි රටේ කට්ටිය අපිව ගොඩ දානකම් ඉන්නේ නැතුව අඩුතරමේ අපිට කාලා බීලා ඉන්න ඕන ක්‍රමවේදයක් අපි හොයාගන්නට ඕනි. ඒ නිසා බොහොම ධනාත්මකව ඉන්න. හැබැයි මම කියන්නේ ධනාත්මක වෙනවා කියලා කියන්නේ ඔබ වෙනුවෙන් ධනාත්මක වෙන්න, ඔබේ ආතතිය වැඩි කරගන්නට එපා. එහෙම කියලා රටේ කරන හැම වැරද්දක් දිහාම අපි කටවහගෙන ඉන්නවා කියන එක නෙමෙයි අපි ධනාත්මකයි කියලා කියන්නේ. මම ඔබට කියන්නේ ඔබ ආතතියට පත් වෙන එක අඩු කරලා, ඔබ ඔය කියන මාධ්‍යයට අහු වෙන එක අඩු කරලා, ඔබ බොහොම සබුද්ධිකව විඥානිකව හිතන්න. ඒක තමයි මට අද ඔබට දෙන්න ඕන පණිවිඩය. මේ කීප දෙනෙක් කෝල් කර කර එක එක ප්‍රශ්න ඇහුවා. ඒකින්ද අරය ඇරස් කරා, මෙයා ඇරස් කරා, ඇයි අරය ඇරස් කරාම කතා කරේ, මෙයා ඇරස් කරාම කතා නොකරේ වගේ දේවල් කිව්වා. මිත්‍රවරුනි මා ඔබ මේ සමාජ මාධ්‍යයෙන් අඳුරගත් පමණින්, සමාජ මාධ්‍ය හරහා කමෙන්ට් එකක් දාපු පමණින්, සමාජ මාධ්‍ය ඉන්බොක්ස් එකක් හරහා මගෙන් යමක් විමසූ පලි පමණින් කිව හැකි සහ කිව නොහැකි දේවල් තියෙනවා. මොකද මා ඔබ කවුද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඔබ පිරිමියෙක්ද කාන්තාවක්ද කියලාවත් මම දන්නේ නැහැ. මොකද ඕනතරම් කාන්තා ප්‍රොෆයිල් වලින් ඉන්න පිරිමිත්, පිරිමි ප්‍රොෆයිල් වලින් ඉන්න කාන්තාවත් මම දැකලා තියෙනවා. ඒ නිසා එහෙම දන්නේ නැතුව අඳුරන්නේ නැතුව මා දන්න සියලුම දේ ඔබට කියන්නට අමාරුයි. මා ඔබට පොදුවේ සමාජයට වැදගත් වෙන කාරණා විතරයි කියන්නේ. එතකොට අරයා ගැන ඔබ කතා කරායි, මෙයා ගැන කතා කරේ නැත්te වගේ දේවල් කියලා මාත් එක්කමනාප වෙන්න එපා. ඒකට හේතුව කියන්න පුළුවන් දේවල් තියෙනවා, කියන්න බැරි දේවල් තියෙනවා, ප්‍රසිද්ධියේ කියන්න බැරි දේවල් තියෙනවා. ඒ නිසා හැම එකක්ම ඔබට කියන්නට මම ඔබව එහෙම පුද්ගලිකව අඳුරන්නේ නැහැ. මම ඔවුන් හැමෝටම කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට දුරකථන ඇමතුමක් දෙන්න අඩුම තරමේ. මම දන්නවා එතකොට මේ කතා කරන්නේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා. හරි, ඒ නිසා මා ඔබට පැහැදිලිවම කියනවා මා මේ සමාජ මාධ්‍ය හරහා ලයිව් එකක් ඇවිල්ලා ඔබට කතා කරන්නේ මේ රටේ ජනතාව දැනගත යුතු පොදු කාරණා පමණයි. ඒ අරෙන්නට පුද්ගලික කාරණා, ඊට අමතරව අතිශයින්ම නීති විරෝධී කාරණා හෝ නීතියට පටහැනි කාරණා මා පුද්ගලිකව කතා කරන්නේ නැහැ. සමහර අවවාද පුද්ගලිකව දෙන්න පුළුවන්, ඒවා ඔබට පුද්ගලිකව දෙනවා. ඒ හින්දා පොදුවේ කතා කරන්නේ නැහැ. මේ ඔබට කතා කරන්නේ සමාජ මාධ්‍ය හරහා කතා කළ හැකි බොහොම පරිස්සමෙන් කතා කරන කතා බහක් පමණයි. ඒ නිසා ලේබල් කිරීමෙන් වළකින්න. ඔබට මා කියනවා මා ඔබව මගේ ෆෑන්ස්ලා විදිහට, එහෙම නැත්නම් මගේ මේ ෆොලෝවර්ස්ලා විදිහට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒත් මා ඔබ අඳුරන්නේ නැති නිසා සමහර සංවේදී කාරණා ඔබ හා ෂෙයා කරගන්න එක මම බොහොම පරිස්සමෙන් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් මම ඔබට කතා කරලා හැමදේම එක්ස්ප්ලেইন කරනවා. ඔබට ජය.